අමරසිංහ මහත්තයා කොහොමද මගේ බටු වගාවේ සෑහෙන්න පණුව ඉන්න කොහොමද මේකට මට කියන්නකෝ බෙහෙතක් කියලා. උපාදනය කරපු බෙහෙත් ටිකක් තියෙන මම දෙන්නම් කියලා. බටු කන්ටේනර් හිදව් ගස් ගල් වලට බලන්නනලු හැබැයි වත් වෙනන් නැන්ලු. ඒ ගැහුවට පස්සේ බටු කන්නේ නැහැ දැන් පණුවොත් නැහැ කියලා. ආයුබෝවන් මම පහුගිය කාල සීමාවේ මම දැක්කා අපේ ගොවියෝ පොහොර ක්‍රිමිනාශක නැතුව සෑහෙන දුක් විඳිනවා මම දැක්කා. ඊට පස්සේ මම අවස්ථාවේදී මම හිතුවා අත් වශයෙන් මේ වෙලාවේ රටට දෙයට මම නව නිපැයුමක් හදලා ගොවි ජනතාවට දෙනවා නම් සුදුසුයි කියලා මම ලීටර් 500 ටැංකියට සෑහෙන දුක් මහන්සියක් වෙලා නිෂ්පාදනය කරගත්ත නව නිපැයුමක්. ඒ කියන්නේ පෙරහන් පද්ධතියක්. මේ පෙරහන් පද්ධතිය ගොවි ජනතාවට හඳින් දෙනවා නම් මෙම ගොවි ජනතාව විසින් අපේ කෘෂිකර්මාන්තය තරම දියුණුයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මින්ගෙන් මෙම කාබනික දියර පොහොර හදන්නේ කොහොමද, ස්වභාවික බලබෝධනාශක හදන්නේ කොහොමද කියලා අත්වශයෙන්ම අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මින්ගෙන් දැනගන්න පුළුවන්. මෙම නිෂ්පාදන කියන්නේ මෙම අමුද්‍රව්‍ය දානවා අපි සම්පූර්ණයෙන්ම ලීටර් 500 ටැංකියට. මේ 500 ටැංකියට දැම්මට පස්සේ අපි උදේට විනාඩි 5ක් හවසට විනාඩි 5ක් පමණ මේක ලීයක්නම් කකාරවනවා. කකාර වෙලා දින 14ක් පමණ ගියාට පස්සේ අපිට පුළුවන් අපි යොදාගත්තේ පලිබෝධනාශකද එහෙනම් මොන වගාවටද කාබනික දියර පොහොර යොදාගත්තේ කියලා අපි ඒ අනුව අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරි මහත්මයාගේ උපදෙස් ලබාගෙන ඒ ගොවිතැනට නිෂ්පාදනය කරගන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරගත් මේ දියර පොහොර ලීටරයකට වතුර ලීටර් 5-6ක් දාන්න ඕන. වතුර 5-6ක් දාන්න ඕන. එතකොට තමයි අපිට අත් වශයෙන්ම අපේ පෙරහන් පද්ධතියෙන් එන යම්කිසි පෙරිච්ච නැති දේවල් එනවා නම් අරක ඝනකම නිසා පෙරෙන්නේ නැහැ. ඒක නිසා රෙදිකඩකින් හරි මොනවා හරි දෙයකින් පෙරා ගන්න අපි ඉස්සලා මේකට වතුර ලීටර් 5ක් 6ක් කලවම් කරනවා. ඊට පස්සේ කිසියම් බාධාවකින් තොරව අපිට ස්ප්‍රේ යන්ත්‍රයකින් මේක කරගන්න පුළුවන්. ස්ප්‍රේ යන්ත්‍රයකින් කරනවට වඩා මම ගොවි ජනතාවට හඳුන්වලා දෙනවා මේක සාමාන්‍යයෙන් කරාමයේ ඇරියට පස්සේ අඟලේ බටයක් තියෙන මේකට සාමාන්‍යයෙන් චොකට් එකක් කරා අඟල් භාගය හෝ අඟල් කාලේ බට මේකට සම්පූර්ණ මේ කරලා සාමාන්‍යයෙන් අපි වගාවට වතුර යොදන්නා වාගේ අල්ලපුවාම හොඳ ප්‍රතිඵලයක් එනවා කියලා දවස් 2-3ක් යනකොට අපි දන්නවා අපි H4 BG11 වාගේ වී වෙපුරවකට පස්සේ සාමාන්‍යයෙන් අපේ අඩි 3-4-5 තරමට මේ ගොයන් හොඳට හැදෙනවා. එතකොට හොයන් හැදෙනකොට මේ තද සුළඟක් නැත්නම් වැස්සක් එනකොට මේ සම්පූර්ණ ගොයන්ගස් වැටෙනවා. නමුත් මෙන්න මේ කාබනික දියර පොහොරේ වටිනාකම කියන්නේ මේ පුරු කයි වෙනවා. මේ පුරු කයි වෙච්චාම කාදාකක් ගොයන් ගහ වැටෙන්නේ නැහැ. සවිසත් තියෙනවා. ඒ වගේම අපි පළදාව නෙලා ගන්නකොට අපිට හොඳටම තේරෙනවා බොල් නම් 80%ක්ම තුනන් වෙලා හොඳ වී ප්‍රමාණයක් අපිට ලබා ගන්න පුළුවන් කියලා මං වී වගාවේ කියනවා. අමරසිංහ මහත්තයා කොහොමද මගේ බටු වගාවේ සෑහෙන්න පණුව ඉන්න කොහොමද මේකට මට කියන්නකෝ බෙහෙතක් කියලා. ඊට පස්සේ එන්නකො මං නිෂ්පාදනය කරපු බෙහෙත් ටිකක් තියෙන මං දෙන්නම් කියලා ඒ මහත්තයාට ආවා. ඒ මහත්තයා ආවට පස්සේ මං එයා අක්කර 4ක් වගා කරලා දෙනවා. මං එයාට නොමිලේ දුන්න අක්කර මේ ලීටර් 30ක්. ලීටර් 30 දුන්නාට පස්සේ මෙතුමා අරන් ගිහිල්ලා මේ බටු වගාවට දාලා තියෙනවා. ඊට පස්සේ එයාගේ නෝනත් ඒ ගිහිල්ලා ඊට පස්සේ මේ දවල් වුණ හින්දා නෝනට කියලා තියෙනවා මේ නෝනා කියලා දෙනවා මං උයන් යන්නම් ඔයා ඉක්මනින් ඇඟ හොදන්න ගිහින් ළමයා ඉස්කෝලේ එක්කන් එන්න කියලා. ඊට පස්සේ මෙයා ඉක්මනින් එක්කගෙන නැලා වත්තට යනකොට හැබැයි අර වෙනදා බටු කන්ටේනර් හිලව් ගස් ගල් වලට බලන් ඉන්නලු හැබැයි වත් වෙනන් නැන්නලු. ඊට පස්සේ මේ සතියක් විතර ගියාට පස්සේ මට මේ තෑග්ගකුත් අරගෙන මේ මහත්තයා අනේ මහත්තයා ඔබතුමා වාගේ මිනිස්සු තමයි අපේ ලංකාවට ඕනන්නේ මගේ බටු ඒ ගැහුවට පස්සේ බටු කන්නේ නැහැ දැන් පමුණුත් නැහැ කියලා. ඉතින් මෙන්න මේ වාගේ අපිට ගොවි මහත්තුන් අපිට කුෂකර්ම දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරි මහත්මයන්ගෙන් අපිට ඕන තරම් මේ කාබනික දියර පොර හදන්නේ කොහොමද? ගස් ලැබු ගහටද නැත්නම් මේ පෙර ගහටද මේක ඉන්න මයිටටද එහෙම නැත්නම් ඒ හැම කෘමි සතුන්ගේ අපිට ඕන කෘමි සතු විනාශ කරගන්න විනාශ කරලා දමන්න මේ පුළුවන් කියන්නේ අපි මේක ගැහුවට පස්සේ එකපාරට මේ කුරුම් සතා මැරෙන්න අර මේ විවිධ කුරුමිනාශක දැම්මද මේක අපි මුලින් ඉඳන් යන්න ඕන අපේ අපි කන බොන දෙයක් අපේ ලේ ඇට නහර ඔස්සේ යනවා වාගේ මේ ගහට මුලින් ඉඳන් මේක මේ අපේ කාබනික දියර පොහොර යෙදුවට පස්සේ මේවා සම්පූර්ණයෙන්ම පූටිකා ඔස්සේ ගහේ හැමතැනම ගියාට පස්සේ මේ මර්ධනකාරී සතුන් වගාවට ඉන්නේ නැහැ. ඒක තමයි ගොවි මහත්තුන්ට මට හඳුන්වා දෙන්න පුළුවන්.